යසු පිටයි තවත් අලංකාර දවසක් අපි සොයමින් ඉන්නවා දේවල් නේ මේව ඔක්කොම අහගෙනත් තාමත් හොයන්නේ නේද මුතුමැණික් දරන්න ආභරණ ධාන වාහන නේද පහසුවෙන් ඉන්නද දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙහෙකරුවන්ට නේද පහසුව ලැබෙන්න උන්වහන්සේ ඉදිරියට ගියාම මෙහි අපිට තියෙන සේවයක් ස්වාමින් වහන්සේ ඉදිරි ඉතින් අපි දේව වචනේ හරියට අධ්‍යයනය කළා ඒ දේව වචනේ තුල අපි ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේගේ කරුණාව තුල අපිට පුළුවන්කම හම්බ වෙනවා ඒ සදාකාලික ස්වාමින් වහන්සේගේ සනසිල්ල තුලනේ අපි කියනවා අපි මේ ඉගෙන ගන්නවා වගේ අපි හොයමින් ඉන්නේ මොනවද කියන දේ නේද ස්වාමින් වහන්සේ ඉදිරි අපි අවධානය යොමු කරනකොට දෙවියන් වහන්සේගේ කරුණාව තුල අපි තුන්වෙනි කාරණාව බලමුකෝ මොකක්ද කියලා නේ පස්වෙනි පදේ තුන්වෙනි කාරණාව පස්වෙනි පදේ කියනවා එබැවින් පොළවේ තිබෙන නුඹලාගේ අවයවයන් එනම් වෛශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමත් තණ්හාවත් නසාපල්ලා තෘෂ්ණාව පාලනය කරන ක්‍රම සොයනවාද ඒක තමයි හත් තුන්වෙනි කාරණාව එබැවින් පොළවේ නුඹලාගේ අවයවයන් මේ කියන්නේ අපේ ජීවිතේ කාරණාව අපේ ජීවිතේ කොටස් නේද නම් වෛශ්‍යාකම අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමත් තණ්හාවත් නසාපල මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිට පැමිණ තිබේ දැන් අපිට ඒව නසන්න කියලා කියනවා නේද ස්වාමීන් වහන්සේ ඉදිරියේ මොනවද නසන්න කියලා තියෙන්නේ තෘෂ්ණාව පාලනය කරගන්න අපි ක්‍රමවේදයන් සකස් කරගන්නවාද ඒකට අවශ්‍ය දේවල් නැත්තම් තෘෂ්ණාවල් වැඩි කරගන්න දේවල්ද කරන්නේ නේද මුදල් වලට තියෙන තණ්හාව එතන කියනවනේ ගොඩක් දේවල් නේ පස්වෙනි පදේ කාමරාගේ වෛශ්‍යාකම අපිරිසිදුකම නපුරු තෘෂ්ණාව රූපවැදී තණ්හාව නසාපල නේද මේ තෘෂ්ණාවල් පාලනය කරගන්න ක්‍රම මේක ලේසි එකක් නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේ තුල රැඳිලා ඉන්න ඕනේ අපි ස්වාමීන් වහන්සේ ඉදිරි පළවෙනි තිමෝති පොතේ 6 9 10 කියන වස්තුවට ඇති තෘෂ්ණාව වේදනාවට පත් කරයි කියලා නේද ගොඩක් අය වේදනාවට පත් වෙලා ඉන්නවනේ වස්වර තෘෂ්ණාව ඇති වෙලා නේද තමන්ට උනාරි කරගන්න සල්ලි හොයාගන්න පුදුම වේදනාවකින් ඉන්නේ නේද වේදනාවකින් ඉන්නේ වේදනාව කොතරම්ද කිව්වොත් එහෙම නේද යාඥාවත් වේදනාවක් වෙලා එයි තමන්ට මේ තෘෂ්ණාවනේ තෘෂ්ණාවෙන් දේවල් කරන්න තමයි වැඩ කටේ දේව පාලනය කරගන්න ඕන අපිට දෙවියන් වහන්සේ මේ පොළවේ අඩු නැතුව හැමදේම දීලා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ ඉදිරි දැන් ප්‍රීතියෙන් වැඩි කරගෙන යමු දෙවියන් වහන්සේ ඉදිරි තව මොන හරි අවශ්‍ය නම් දෙවියන් වහන්සේ ඒවත් අපිට දෙනවා එහෙම නුන්නාසේ පුරුන්දුනේ නේ දෙක පේදුරු දෙකේ 11 වෙනි පද දෙකින් ආත්මයට විරුද්ධව තිබෙන මානසික තෘෂ්ණාවල් වලින් බලගෙන ආත්මයට විරුද්ධව තියෙන මානසික තෘෂ්ණාවල් තියෙනවනේ 1 පේදුරු 2 11 වෙනි පදේනේ ඒවෙන් බලකින්ද කියලා කියනවා 2 පේදුරු 2 9 වෙනි පදේ කියන දඬුවමපත් කරන දඬුවමටපත් කරන්න උන්වහන්සේ සූදානම් නේද අපිව දඬුවමටපත් කරන්න සූදානම් අපි මේවෙන් බලකින් නැත්නම් තෘෂ්ණාවෙන් අපි අයින් වෙන්නේ නැත්නම් අපි කෙලින්ම දඬුවම ආයේ ඒව ගැන දෙකක් නැහැ ඒව ගැන ආයි තවත් අහන්න කාරණාවක් නැහැ පස්තැවිලි වෙලා වැඩක් නැහැ නේද ඒසව් පස්තැවිලි වෙලා හෙව්වට හම්බුන්නේ නැහැ දෙවියන් වහන්සේ ඉදිරියේ තෘෂ්ණාව පාලනය කරන්න නේද අද ඔබ මොන තෘෂ්ණාවෙන්ද ඉන්නේ බලන්න මේ වෙලාවෙත් ඔබ යම් තෘෂ්ණාවක ඔබේ ජීවිතේ රැඳිලා ඇති අපි කාටවත් නැහැ කියන්න බෑ කුමක් හෝ දෙයක් සම්බන්ධව තෘෂ්ණාවක් අපිට තියෙනවා ඒව පාලනය කරන්න නේද ඒව මුලින් උපුටා දමන ක්‍රමවේදයන් හොයන්නේ ස්වාමින් වහන්සේ ඉදිරියේ එතකොට දෙවියන් වහන්සේගේ කාරණාවල් ඔයාගේ ජීවිතේ අනිත්‍යයන්ට දකින්න පුළුවන්කම හම්බුවේ. ඔබ මොනවද සොයන්නේ? තෘෂ්ණාව පාලනය කරන්නද? එහෙනම් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට ජයග්‍රහයක දවසක් ලැබෙනවා. ස්වාමින් වහන්සේට ස්තුතියි. ජේසු පිටයි.